සාහිත රසැති සුන්දර කලාකරුවෙනි මාධ්‍යවේදිය නිහිතවත් හිතවතුනි. අලුතින් අපේ අගමැති පත්නුනු බැවිනි ඒ ගැන කියන්නට දැන් මෙතැනට පැමිණි. දෙවියන්ගේ බැල්ම ඇති කලාකරුවන්ට හිත ඇති වාසනා ගුණ ඇති ආයුබෝවා අපේ අගමැති. එතකොට මේ අගමැතිතුමාට යන්න නිල නිවසක් තියෙනවා. එතන ඉන්නගෙන යන්නේ. එයා කියනවා මෙහෙම. පැරදි පැරදි පචවි අවුරුදු ගණන් සොමියක් ගන්නට හැදුවා විතරයි මචං. යන්න කියලා කිව්වත් මට කොයිතරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත්තරන් කියනවා. අපි කියනවා ඒව හරියන්නේ නෑ. යකු නටන දේවාලේ රුපුසෙන් පළවා හරින්න දෙයෝ යලි වැඩම වන්න පූජා බිම සරසවන්න සතු නටන අරලිය ගහ යට යලි පිරිසිදු කරන්න පුරහන් සාටක එල්ලා නෙළුම් කැකුළු අතුරවන්න කියලා කිව්වට එයාට තේරෙන්නේ. එතකොට අපි කියනවා මෙහෙම. දිමූ මැතිතුමා අගමැති මැදුරෙන් ගිය හැටි අහලා දැනගන්න මහින්ද ජනපති උදේ පාන්දර නික්මුණු හැටි සිහියට ගන්න. නීතිය සාමය යුක්තිය ගරුකොට රටේ නීතියට ඉඩ දෙන්න. එහෙම නොවුනොතින් විලිලැජ්ජාවේ සන්තෝෂේ බෑ මිනිස්සු එනවා එලවන්න. ඒත් තේරෙන්නේ. එතකොට කියනවා මෙහෙම. දෙනියායට නිතර යන්ට හෙලිකොප්ටරයක් දෙඤ්ඤං සාගල මංගල අකිලලා ළඟින් ගෙනත් හිඳුවඤ්ඤං. සුවපතිනම් පචපතිගේ තෙල් ගෙනල්ලා ගාවඤ්ඤං. මිනිස්සු එලවන්න කලින් තරහ නැතුව යන්න මචං කියලා. එහෙම තේරුම් නැත්තම් කියන කවිය මම දැන් කිව්වට ඔබ කීයටවත් ඒක ප්‍රචාරය කරන්නේ නැහැ. ඒ නිසා මම මෙතනින් ඔබෙන් සමු ගන්නවා. ස්තුතියි.